පාස්ටු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන අයකුට පමණ ඔබවහන්සේ හම්බෙන්න පුළුවන් සහයෝගයක් ලබා දෙන්න කියලා. නමුත් මේ වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් පොරොන්දුවක් ලබා දී තියෙනවා ඔබවහන්සේට. ඔබවහන්සේගේ සහය ගෝඨාභය මහත්තයාට ලැබෙනවද? මොකක්ද ඒ තත්ත්වය? නෑ, එහෙම එකක් කියන්නේ නෑනේ. අපි කවදාවත් එක පක්ෂයකට බරව කතා කරන්නේ නැහැ කොහොම කෙරුවත්, මොන තත්ත්වයක් තිබුණත්. ඒ නිසා අපිට එහෙම කියන්න බෑ. ජනතාව විනිශ්චය කරන්න දැනගන්න ඕනේ. අපි ජනතාවට ඒ පක්ෂයට දාන්න මේ පක්ෂයට දාන්න කියලා කවදාවත් කියන්නේ නැහැ. නමුත් අපේ රටේ මේ ඇතිවෙච්ච ප්‍රශ්නෙන් පීඩාවටපත් වෙච්ච මිනිස්සුන්ගේ හදවත් සනසන්ඩ ඒ අයට සත්‍ය එළිදරව් කිරීම අපි හැමගේම වගකීමක් වෙනවා. විශේෂයෙන්ම අද අසරණ වෙලා ඉන්න ඒ සමහර පවුල් වල අය අපෙන් අහන ප්‍රශ්නයක් තමයි, ඇයි මෙහෙම දෙයක් අපිට කළේ කියලා. ඉතින් මේක පිටිපස්සේ තියෙනවා විවිධාකාර කුමන්ත්‍රණ පිළිබඳ ආරංචි. අපිට ඒවා හරියටම හොයලා බලලා මොකද්ද මේ කියන එක හොඳ අධ්‍යයනයක් කරන තුරු අපිට සැනසෙල්ලෙන් ඉන්න බෑ. ඒක නිසා තමයි අපි කිව්වේ එහෙම එකක් කරන්න කියලා. ඉතින් එක එක අය කියයි මෙහෙම කරන්නම් අරම කරන්නම් කියලා. නමුත් ඒක අපි කරනවද කියලා බලන්න එපා. දැන් බලේ ඉන්න අයත් ඒකට ප්‍රතිචාරයක් දැක්විය යුතුයි. අපි ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා ඊටත් වඩා හොඳ ප්‍රතිචාරයක්. මේ කොමිෂන් සභාවක් ඡන්ද තියන්න ඉස්සෙල්ලා, මොකද මෙතන මේ හැමෝගෙම දැන් අවධානය ගිහිල්ලා තියෙන්නේ බලය ලබා ගැනීමේ චේතනාවටනේ. ඒක නෙමෙයි මේ මිනිසුන්ට ව්‍යසනයක් වුණා. ඒ ව්‍යසනේ වෙච්ච මිනිසුන්ගේ හදවතේ තියෙන වේදනාව තුනි කරන්නට බලේ ඉන්න අයත් මොනවා හරි කරන්න ඕනේ. විරුද්ධ පක්ෂයේ අය කතා වචනයක් පොරොන්දුවක් දුන්නයි කියලා ඒකෙන් අපිට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට බලේ ඉන්න අය මේ සම්බන්ධව නිහඬතාවයේ රකින්නවා තාම. අපිට ඕනේ ඒගොල්ලන්ගෙන්, අපිට ඒගොල්ලන්ට බලේ තියෙන අයට පුළුවන් මේක කරන්න. ඉතින් මම දැන් ජනාධිපතිතුමාටත් මේ ගැන ලිව්වා. නමුත් එච්චර සුභවාදී ප්‍රතිචාරයක් මට ලැබුණේ නැහැ. කිසිදු දේශපාලනඥයෙක් හමුවීමට ඔබවහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක කඩිනම් සහ නිවැරදි විසඳුමක් ලැබෙන තෙක් ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කළා තමයි මේක. එතුමයි කරන ප්‍රකාශය ඔබවහන්සේ විශ්වාස කරන්න පුළුවන්ද? මට ඒ ගැන තාම ඉතින් එතුමාට දේශපාලන බලයක් නැහනේ එහෙම දෙයක් කරන්න. ඉතින් ඒ නිසා මම දන්නවා ඒ ප්‍රකාශය පොරොන්දුවක් පමණයි කියලා. ඉතින් අපිට ඕනේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් වැඩිය දැන් බලේ ඉන්න අය, ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඒ බලේ ඉන්න අයෝ මේකට මොකක් දක්වන ප්‍රතිචාරය කියලායි අපි බලාගෙන ඉන්නේ. අපේ නිදහසෙන් පස්සේ ඉතිහාසයේ පුරාවටම දේශපාලනඥයන්ගේ ප්‍රකාශ පොරොන්දු කොච්චර දුරට ඉස්ස කරලා තියෙනවද කියන එක ජනතාව හොඳට දන්නවා. විශේෂයෙන් පල්ලි ඇතුළට ගියපු පිරිස් ඝාතනය කිරීමේ තත්ත්වයක් දක්වලා තිබුණා. ඔබ වහන්සේ හිතනවද ওই පරීක්ෂණ කටයුතු ස්වාධීන කොමිසම ඒ සිදුවෙන පරීක්ෂණ කටයුතු සාධාරණ විශ්තුනා කියලා? ඔබ වහන්සේ ඒ පිළිබඳව දැනට පවත්වන කිසිම කොමිෂන් සභාවක් හෝ දැනට පවත්වපු කිසිම කෙනෙකුගේ පළවෙනි එක ජනාධිපතිතුමා පත් කරපු කොමිෂන් සභාවේ වාර්තාව ලැබුණයි කියලා කිව්වට ඒවා ජනතාව අතරට ඇරියේ නැහනේ. දැන් මට උත්තරයක් එවලා තියෙනවා. ඒක මේ මොනවද නීතිපතිතුමා තීරණය කරනකම් අපිට මුකුත් කරන්න බෑ කියලා. ඒ හැම ඝාතනයක්ම පිටිපස්සෙම තියෙන කතන්දර මේ ඉතිහාසයේ පුරාවටම. දැන් බලන්න මේ ඝාතන විතරක් නෙමෙයි, ඉතින් ඉස්සෙල්ලා සිදුවෙච්ච ඝාතන, ඒ දවස්වල JVP කලබල කාලේ JVP නායකයාට කරපු වැඩේ. ඉතින් මේ ඔක්කොම දේවල් දිහා බලනකොට මේ ඝාතන ඉතිහාසයේ මේ පරීක්ෂණයි අරමුණ ගැන වැඩි විශ්වාසයක් නැහැ. නමුත් ඒ වුණත් අපි කියන්නේ කිසිම පක්ෂයකට නැති, කිසිම දේශපාලන නැඹුරුවක් නැති ස්වාධීන කණ්ඩායමක් මගින් ඕනෑම කෙනෙකුට විරුද්ධව නීතිමය වශයෙන් ක්‍රියාත්මක කරන්නට පුළුවන් ශක්තිය තියෙන කොමිෂන් සභාවක් පත් කරන්න කියලා. මේ කාර්යතුමනි ඇත්තටම පාස්කු සිද්ධිය වගේ hali එවැනි අවසනාවන්ත සිද්ධීන් ඇති නොවන්නට නම් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ගාක් දේවල් කරන්න ඕනේ. මොකද මේ රටේ දැන් තියෙන තත්ත්වයේ අනුව එවැනි සිද්ධීන් සිදුවීම වලක්වන්න බෑ. මොකද අන්තවාදයට ඉඩ දීලා තියෙන්නේ හැම ආකාරයකම. ඒ නිසා ඒ විදිහට මුකුත් කරලා ඔහොම කරලා බෑ. මේ රට ගැන හිතන්න ඕනේ. දැන් නැවත වරක් අලුතෙන් හිතන්න කාලය ඇවිල්ලා තියෙනවා.